අයිබෝන් අයිටින් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂානි කෞශල්‍ය ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත හෙට අලුයම 4 දක්වා දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය වයඹට යලි දැනුම් දනතුරු ගම්පහ පොලිස් කොට්ටාශයට පෙරවරු 6 දක්වා අගමැතිගේ විශේෂ ප්‍රකාශය රටේ සාමය බිඳදමන්නටත් හදිසි නීතිය ඇඳිරි නීතිය කඩකරන්නට විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂා අංශ වෙත මම බාර දී තිබෙනවා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න හමුදාපති සූදානම් බෝම්බ සැකකරු හඳුනා ගැනීමට පොලිසිය ජනතා සහාය පතයි දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 9 සිට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා වයඹ පළාතට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ ගම්පහ පොලිස් කොට්ටාශයට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා හදිස්සි නීතිය සහ ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ වෙත සියලු බලතල ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිපලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා මේ ප්‍රහාරයේ පිළිබඳ විමර්ශන කටයුතු අපේ ආරක්ෂක අංශ ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා ඊට සම්බන්ධ බොහෝ පාර්ශවයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුළුවන් වුණා. තත්ත්වය පාලනය කර ගැනීමටත් ආරක්ෂා අංශවලට හැකි වුණා. රටේ සාමය බිඳ වැටීම ජාතිවාදී ප්‍රශ්න ඇති වුවොත් රට අස්ථාවර වෙනවා. මේ කඩා කප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්ෂා අංශවලට තම විරාශන කටයුතු නිසියාකාර සිදු කිරීමට බාධා පැමිණෙනවා. තන තන කලබල ඇතිවීමේ ප්‍රතිඵලයක් වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි. වයඹ පළාතේ ස්ථාන කීපයකම මේ කලබල ඇති කිරීමට උත්සාහ කරා. දේපල හානි කරා. දැන් පොලිසියත් ආරක්ෂක හමුදාවත් ඒ තත්ත්වයේ මැඩ පැවැත්වුවා තිබෙනවා. තවත් තන තන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම උත්සාහ දරනවා. මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය හා ආරක්ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩා කප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි. මේ නිසා රට පුරා ඇඳිරි නීතිය පනවන්නට අපි ආණ්ඩුව හැටියට තීරණය කරා. රටේ සාමය බිඳ දමන්නටත් හදිසි නීතිය ඇඳිරි නීතිය කඩ කරන්නට විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂා අංශ වෙත මම බාර දී තිබෙනවා. එබැවින් නීති ආරක්ෂා කිරීමට ආරක්ෂා අංශ සියලු පියවර ගන්නවා. ඒ නිසා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට හා ආරක්ෂා හමුදාවලට පරිම සහාය ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා. කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන්නන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලොතිනෙන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරනවා. මේ අවස්ථාව වෙනකොට වයඹ පළාතේ යම් යම් ස්ථානවල මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් යම් කැරලි කෝලාර ඉයලේ දෙන කණ්ඩායම් වගේක් හඳුන්වාගෙන තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේ සිට හලාවතෙන් පටන් ගත්තම මේ අවස්ථාව වෙනකොටත් ඒ වගේ දේවල් යම් යම් ස්ථානවල සිදු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව පොලිසියට සහයව දැක්වීමට පැමිණලා දැන් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සපයලා තියෙන්නේ. මේ වෙනකොට ඒ මැඩපවත්වලා තියෙනවා. කොහොම නමුත් මේ සඳහා සහභාගී වෙන උත්සාහ කරන සහභාගී වන්න අපේ ජනතාව ජාති භේදයකින්, ආගම් භේදයකින්, පක්ෂ භේදයකින්, තනතුරු භේදයකින් තොරව යුද හමුදාව මේ අවස්ථාවේදී අපට ලැබෙයි ඇති හදිසි නීති අනුව ලැබී ඇති ඒ ක්‍රියාන්විත සඳහා මූලදීප සඳහා වන නීති රාමුව තුළ අනිවාර්යයෙන්ම මෙම වැරදි කරන්නන් හට මෙම ජනතාවගේ දේපල හානි කරන්නන් ජීවිත හානි කරන්න උත්සාහ කරන මම මේ නිවේදනයක් නිකුත් කරන්නේ යුද හමුදාව බලය යොදනවා බලය යොදලා මේක වැඩපවත්වනවා මේ රට ඉදිරියට ගෙනියන්න නම් මෙවැනි මිනිසුන් මේ සමාජය තුළ අනවශ්‍ය දේවල් ඇති කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැත්නම් යුද හමුදාවට සිදු වෙනවා අනිත් සමුදාවත් එක්ක එකතු වෙලා මේ ලබා දී පිළිබඳ බලතල යොදලා අවශ්‍යතාවයක් ඇති වුණොත් උපරිම බලය උනත් දීමට යුද හමුදාව සූදානම් බව මම උන්නත මතක් කරනවා මොනිසා මා ඉල්ලා සිටන සෑම කෙනෙක්ගෙම මේ ඇඳිරි නීතිය දාලා තියෙන අවස්ථාවේ මේ ප්‍රදේශවලත් රාත්‍රී කාලයේදී මේ වගේ අනවශ්‍ය දෙයකට සම්බන්ධ නොවි කරුණා කරලා යුද හමුදාවට අනිත් සමුදාවන්ට ශ්‍රී ලංකා පොලිසියට ඔබලාගේ ආරක්ෂා සපයන ඉඩ දෙන්න අපි කැමති වෙන්නේ අපගේ තියෙන ශක්තිය යොදවන්නට නෙමෙයි සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න මොනිසා මා ඉල්ලා සිටින නැවතත් කරුණා කරලා ඒ සඳහා ආරක්ෂා සපයීමට සහයෝගය දක්වන්න කියා असत्य प्रचार बलट नोरवटी मेवस्तावे सामकामेव कटितु करन लेस अगरत गुरु अतियुतु मेलकम कार्डिनल रंजित हिमिपारन पवसनवा
පාස්කු ඉරිදා ලංකාවේ සිදු වූ මේ බෝම්බ පිපිරීම සහ ඒ පහර දීම නිසා රට තුල යම් ආකාරයක අප හැම දෙනාටම අභියෝගයක් එල්ල වුණ බව පැහැදිලියි. එනම් මේ සිද්ධිය තුලින් ජනතාව කුපිත කරවීමේ වැඩපිළිවෙලක් තිබුණාදෝ කියලා අපිට දැනගන්න ලැබීම හෝ ඒ ගැන සැකයක් ඇතිවීම. මේ වගේ වෙලාවකදී අපි ශ්‍රී ලංකාවට ආදරය කරන පුරවැසියන් හැටියට අපි ඊටාත්ම ලොකු ඉවසීමකින් කටයුතු කළ යුතුයි. තවමත් සමහර ස්ථානවල සිදුවෙමින් පවතිනයි කියන පොඩි පොඩි හැලහැප්පීම් වැරදි තේරුම් ගැනීම් තුනී කර දමන්නට අපිට ලොකු අභියෝගයක් එල්ල වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාගෙන්ම ඊටාත්ම කාරුණීකව ඉල්ලා සිටිනවා හැංගීම් වලට ඉඩ දෙන්නේ නැතුව බුද්ධිය පාවිච්චි කරමින් කිසිම කෙනෙකුට විරුද්ධව මේ පිළිබඳව පහර දීම් කරන්නට යන්න හෝ මේ වගේ කරදර ඇති කරන්න යන්න ඉදිරිපත් වෙන්න එපයි කියලා. අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වන පිරිස්වලට දැඩි දඬුවම් ලබා දෙන බව පොලිස්පති සිටි වික්‍රමරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බීමත් ක්‍රියා කරපු සුළු පිරිසක් ඊයේ සවස කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළඳසැල් කිහිපයකට පහර දීමේ සිද්ධියක් සමග තත්ත්වය පාලනය කිරීමට ඊයේ රාත්‍රී පොලිස් ඇඳුර නීතිය පැනවීමට සිදු වුණා. අපි බලාපොරොත්තු වුණා මෙම තත්ත්වය නතර වෙයි කියලා. නමුත් අදත් කුලියාපිටිය අවශ්‍ය ප්‍රදේශයේ දේපොළ වලට හානි සිදු කිරීමේ සිද්ධීන් කිහිපයක්ම සිදු වුණා. ඒ නිසා අපට නැවත සිදු වුණා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම බලපෑවත්වන ලෙස පොලිස් ඇඳුර නීතිය පනවන්න. මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් ක්‍රියා කරා. නමුත් එලෙස ක්‍රියා කරද්දී තවදුරටත් ඉතා සුළු අන්තවාදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ක්‍රියා කරන බව පෙනෙනවා. පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසිය දුර්වලතාවයක් හිතනවා නම් ඒ මොවුන්ට සිදු වූ විශාල වරදක් බව කියන්න කැමතියි. වසර 30ක කාලයක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් විනාශ කිරීමට විශාල කාර්යභාරයක් කරපු පොලිසියට මේ සුළු අන්තවාදී පිරිස අංශු මාත්‍රයක් පමණ බව සඳහන් කරන්න අවශ්‍යයි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මේ දක්වා එම විමර්ශන සඳහාත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බහුතරයක් ජනතාව අපට සහාය වුණේ ජාති ආගම් ભેදයෙන් තොරවයි. නමුත් ඒ සඳහා අංශු මාත්‍රයකින් හෝ සහාය නොදක්වපු ඉතා සුළු බියසුළු අන්තවාදී පිරිසක් රටේ සාමගාමී ජනතාවගේ ජීවිත හා දේපල සමග කරන මේ අනුතරදායක සෙල්ලම වහා නතර කළ යුතුයි. නිරායුධ අහිංසක සාමගාමී ජනතාවට බලය පෙන්වමින් රට අරාජික කිරීමට කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මේ වෙලාවදී සඳහන් කරන්න අවශ්‍යයි. මෙලෙස අන්තවාදීව ක්‍රියා කරන පුද්ගලයන්ගේ ඥාති හිත මිතුරුන්ටත් මේ අවස්ථාවදී දැනුම් දෙනවා තමන්ගේ ඥාතිවරයාට හෝ හිතවතාවට මේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න කියලා. එසේ නොවුනොත් ශ්‍රී ලංකා පොලිසියට සිදුවන නීතිමය බලය පාවිච්චි කිරීම කියන්නේ මොකක්ද කියන එක මේ සුළු පිරිසට පෙන්වන්න. ඒ වගේම මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අප නොලබන ලෙසත් ක්‍රියා කරන බවත් වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබෙන වරදක් බවත් අවධාරණය කර සිටිනවා. මේ සිදු කරන කඩාකප්පල්කාරී අන්තවාදී ක්‍රියාවන් වහාම මේ මොහොතේ සිට නතර කළ යුතු බවට ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පති වශයෙන් මම තරයේම ආවාද කරමින් අනතුරු හංගා සිටිනවා. පසුගිය 21 වනදා කොච්චි කඩේ ශාන්ත අන්තෝනි කිතුණු දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ සැකකරුවෙකුගේ රූප සටහන් හතරක් මාධ්‍ය වෙත අද නිකුත් කෙරුණා. අප්‍රේල් 22 වනදා පොලිස් විශේෂ කාර්යබලකායේ පුපුරවා හැරි බෝම්බ සහිත මෝටර් රථය සකස් කිරීමට මෙම සැකකරු සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමට පැමිණි පුද්ගලයා වෑන් රථය නවතා ගොස් තිබුණේ වෑන් රථයත් පිපිරීමකට සූදානම් කරමින් බෝම්බ සහිතවයි. පසුව අප්‍රේල් 22 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ වෑන් රථයේ එම ස්ථානයේ තිබියදී හඳුනා ගැනීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම ස්ථානයේදීම වෑන් රථය ආරක්ෂිතව පුපුරවා හැරීමට කටයුතු කළා. මෙම වෑන් රථය මිලට ගැනීමටත් ඒ වගේම මේ වෑන් රථයේ ආසන සකස් කර ගැනීමටත් තවත් පුද්ගලයෙක් සහභාගී වෙලා තිබෙනවා. ඒ තැනැත්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දි විමර්ශන සිදු කරනවා. ඒ අනුව ඒ සම්බන්ධ වෙලා හිටපු ඒ අනිත් තැනැත්තාව දැක තිබුණු සාක්ෂිකරුවන් සිව් දෙනෙක් මුණ ගැසුණා. ඒ සාක්ෂිකරුවන් සිව් දෙනාම පොදුවේ ප්‍රකාශ කරන පරිදි මේ සැකකරු වයස අවුරුදු 35-40 අතර වයසේ පසු වෙන කෙට්ටු සිරුරක් සහිත උස අඩි 5යි අඟල් 6ක් පමණ වූ මුහුණ පුරා රැවුල වවා ඇති තලෙලු පැහැති සිරුරකින් යුක්ත පුද්ගලයෙක්. ඒ එක් එක් සාක්ෂිකරුගේ ප්‍රකාශය අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ටාශයේ
පොලිස් නිලධාරියෙක් විසින් මේ සැකකරුගේ රුවට සමාන චිත්‍ර හතරක් අඳිනු ලැබුවා. මේ පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නව නම් අපි ඉල්ලා සිටිනවා අපි දුරකථන අංක දෙකක් ලබා දෙන්නම්. ඒ දුරකථන අංක දෙක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පුද්ගලයා පිළිබඳව තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. දුරකථන අංක දෙකක් මා ලබා දෙන්නම්. 01124276. ඊළඟ අංකය 01123902900. සමාජ ජාල හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ජනතාව භීතියට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජාතීන් අතර අසමගිය වෛරය ඇතිවන ඒ වගේම මහජනතාව භීතියට පත්වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් පිළිබඳව පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා. එවැනි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන විට ඒ පිළිබඳව විමසිලිමත් ඉඳලා ඒ පිළිබඳව සොයා බලා ඉදිරි අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඒ අවශ්‍ය ඒකකවලට යොමු කිරීම හෝ විමර්ශන ආරම්භ කිරීම හෝ ඒ ඉදිරි කටයුතු සිදු කිරීම මේ විශේෂ ඒකකය මගින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙවැනි ප්‍රචාර නිර්මාණය කරලා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම වගේම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා හරහා තවත් අයෙකු වෙත යැවීමද වරදක් බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න අවශ්‍යයි. මෙවන් තැනැත්තන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එවැනි ක්‍රියා වරදක් වෙනවා වසර 5ත් වසර 3ත් වසර 7ත් අතර සිර දඬුවමක් ඒ සඳහා ලැබෙනවා. වෙසක් පොහේ වෙනුවෙන් මෙරට සියලු විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්වීමට මහානායක ස්වාමින් වහන්සේ ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ක්‍රීඩා පුහුණු නිලධාරීන් 3888 දිනකු සඳහා පත්තියම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අරලියගහ මන්දිරයේදී පත්තියම් ලිපි ප්‍රදානය සිදු කෙරුණා. දරුවන් කලාව ක්‍රීඩාව වැනි බාහිර කටයුතු සඳහා යොමු කිරීමෙන් ඔවුන් අන්තවාදී වෙත යොමු වීම මගහරවාගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ක්‍රීඩාවේ යෙදෙනවා නම් කලාවේ යෙදෙනවා නම් අන්තවාදී අදහස් වලට යන අවස්ථා බොහෝ දුරට අඩු වෙනවා. අපි පාසල්වල ගිය කාලෙදී අන්තවාදී අදහස් වලට වෙලා තිබුණේ නැහැ. දවල් පාසලෙන් පස්සේ ක්‍රීඩා කළා. ගෙදර කරා නැත්නම් පාසලේ කරා. මම එකක් කියන්න කැමතියි. අද තියෙන තත්ත්වයේ අනුව මේ අන්තවාදී අදහස් ඉවත් කරන එක මාර්ගයක් තමයි පාසල් තුල ක්‍රීඩා කලාව හා අනික් අපි විෂය බාහිර අංශ දියුණු කිරීම. ක්‍රීඩා ගුරු රැට පුහුණු අවසන් කරාම ඔබ සියලු දෙනා මේ පාසල් වලට ගිහින් මේ අරමුණ එක්ක අනුව ක්‍රියා කරන්න කියලා මම කියන්න කැමතියි. පසුගිය 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු ජනතා විශ්වාසයේ යලි ගොඩනගා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මේ සිද්ධියේදී ඒ ලැබුණු තොරතුරු අනුව ක්‍රියා නොකිරීම ගැන අද සමාජයේ විශාල විශ්වාසය ගැන කඩා වැටීමක් තියෙනවා. රජය කෙරෙහි තියෙන විශ්වාසය කඩා වැටලා තියෙනවා. දේශපාලඥයන් කෙරෙහි තියෙන විශ්වාසයත් කඩා වැටලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සමාජයේ අතරමං වෙලා වාගේ බලන්නේ මේ මොකද්ද වෙන්නේ. ඒක පිළිඅරගෙන ජනතාවගේ විශ්වාසය ඇති වෙන විදිහට අපි ක්‍රමානුකූලව ක්‍රියා කරන්න ඕනේ. අපි දැන් පාසල් විවුර්ත කරලා තියෙනවා. ගංබද පාසල් වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. තාම ක්‍රමානුකූලව තමයි ඇත්ත වශයෙන්ම නගරබද පාසල් පැමිණෙන්නේ. මට මතකයි මම අධ්‍යාපන ඇමති හැටියට ක්‍රියා කරද්දී 1983 කොළහල වලින් පස්සේ පාසල් විවුර්ත කරාම සති දෙකක් ගියා. 75ක් 80ක් නගරවල හැම පාසල් වලට එන්නේ. ඒ එන්නේ විශ්වාසය වැඩි වෙන්න ඒ විශ්වාසය අපි ඇති කරන්න ඕනේ. ආණ්ඩුවේ යාන්ත්‍රණය සහ ආරක්ෂක අංශවල සහයෝගය වෙසක් පොහොය සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වුණා. මහානායක ස්වාමීන් වහන්සේලා ගෙන් තමයි අපි ඉල්ලීමක් කරේ පොහොය පිළිබඳ තීරණය කරන්නට කියලා. දැන් ඒ පිළිබඳ මහානායක ස්වාමීන් වහන්සේ ඒ තීරණ දීලා තියෙනවා. පන්සල්වල ආමිස පූජා පවත්වන්න. අපේ ආණ්ඩුවේ තීරණය මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබලා දෙන්න. බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ සීළු දෙනාම මේ පන්සල්වලට පැමිණිලා තමන් මල් පූජා කළා ඒ වැඩ කටයුතු කරන්න. ආමිස පූජා පැත්ත අමතක කරන්න එපා. මොකද වෙසක් පොහොය පෘතුගීසීන්ටවත් නතර කරන්න බැරි වුණා. අපි සියලු දෙනාම ඒ වෙසක් පොහොයට සම්බන්ධ වෙලා අපේ බෞද්ධ ආගමික කටයුතු වල යෙදෙමු කියලා මම කියන්න කැමතියි.
ත්‍රස්තවාදී අමහිරි අධ්‍යක්ෂකම් යටපත් කර සාමය ගොඩනැගීම සඳහා එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේදී කවර අන්දමක හෝ ජාතිවාදී ආගම්වාදී ක්‍රියා එකහෙලා ප්‍රතික්ෂේප කිරීම සියලු රටවැසියන්ගේ යුතුයකම බව කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. එම යුතුයකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකාදමිය නොහැකි කැලලක් ඉතිහාසයට එක් කරන බවයි නිවේදනයක් නිකුත් කරන කතානායකවරයා පෙන්වා දෙන්නේ. ජාතිවාදී හෝ ආගම්වාදී ක්‍රියාවන්ට සහය දක්වන පුද්ගලයන් මාතෘ භූමියට ද්‍රෝහි වන්නන් බවයි ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එවැනි ක්‍රියා තුලින් 6-4 නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතයේද අවධානමකට යොමු වන බව කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ආගම්වාදී හෝ ජාතිවාදී බලවේගවල ඉත්තන් බවට පත්ව දුරදිග නොබලා කුරිරු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් පරාජය කළ යුතු බවද නිවේදනයේ සඳහන්. එබැවින් ඔවුන් නීති හමුවට පමුණුවා උපරිමයෙන් දඬුවම් කළ යුතු වන බවයි කරු ජයසූරිය මහතා අවධාරණය කළන්නේ. ජීවිතේ මුහුණ දුන් දුෂ්කරතම අභියෝගයක් හමුවේ අලු දූලි මතින් නැගී සිටින අපේම සහෝදර ජනතාවකගේ කඳුළු කතාවක් පිළිබඳවයි මේ සටහන. පාස්කු ඉරිදා දවස ශ්‍රී ලංකා වාසී පමණක් නොවි මුළු ලෝකෙම කිතුණු බැතිමතුන්ට ඉතාම විශේෂිත දවසක්. නමුත් මෙවර පාස්කුව අප දන්නවා ශ්‍රී ලංකාවේ කිතුණුවන්ට විශේෂයෙන්ම ඉතාම ශෝකජනක දිනයක් බවට පත් වුණා. පසුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදාව උදාවන්නේ සදහවත් කතෝලික ජනතාව තුළ නව ප්‍රබෝධයක් ජනිත කරමින්. දිව්‍යමය පූජාවන් සහ වතාවත් අවසානයේ ස්තුති කතාව පැවැත්වෙන මොහොතේදී ඔවුන් සියලු දෙනා කම්පණයටපත් කළ දෙසවන් දෙතුරුම් කැවූ ඒ හඬ මින් පෙර කටුවපිටිය ජනතාව අසා තිබුණේ නැහැ. මමයි බිරිඳයි මම පොඩි දරුවා අපි තුන්දෙනා තමයි එකට ගියේ. දේවස්ථාන කමිටු සමාජිකයෙක් එයා ඊ ස්තුති කතාව පටන් අරගෙන විනාඩි ගානයි ගියේ. එක පාරටම සද්දයක් තමයි ආවේ. ඒක හිතා ගන්න බැරි සද්දයක්. ඒකම මගේ දැනටත් ඇහිමේ දෝෂයක් තියෙනවා. ඒක පාටම කන් දෙක ඇහෙන්නේ නැතුව වගේ ගියා. එළා දුමකින් මුළු ප්‍රදේශෙම පල්ලිය පල්ලිය ඇතුළේ හැම තැනම දුමකින් වැහිලා ගියා. ඒ දුමත් එක අමුතු ගඳක් ආවේ. දුම අස්සේ මම දැක්ක කළු පාට කෑලි වගේක් විසිනවා. ඒතර මම හිතුවේ මේ බෆල් එක පුපුරලා වෙන්න ඇති කියලා. මම ටිකක් ඒක දිහා බලන් ඉද්දි ඊට පස්සේ පේනවා ඇතුලේ ඔක්කොම උළු වීදුරු ඔක්කොම බිමට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මට හිතා ගන්න බැරිලු මොකද උනේ කියලා. ඒක පොඩි එකන හෙව්වව හිටපොතන්නේ තිබුණේම නැහැ. යාර 10ක් ඒ වගේ දුර බලද්දි එයාගේ මේ මම හෙව්වේ ඇඳුමෙන්. ඇතරම ඇඳුම තිබුණේ ඇඳුම සම්පූර්ණයෙන්ම ඇඳන් ගිය ගවුම පිච්චලා තිබුණා. වයස 13යි අවුරුදු 13. ඒසේ මාලේ දාලා තිබ්බා මම ඒකෙන් තමයි කිතුනු ඉගෙනවීම පරිදි ඔවුන් තුල ඝාතකයා කෙරෙහි හෝ වෛරයක් නැහැ. අපිට සතුරාටත් ප්‍රේම කරන්න කියන්නේ ඒකද අපිට පල්ලිය උගන්වන්නේ. එතකොට අපි මේ අවුරුදු දැන් 50 ගානක් එක දිගට අහපු දේවල් එක දිගට ඉගෙනගත්තු දේවල් මේ වගේ එක දෙකකින් අපිට වෙනස් කරන්න අමාරුයි දැන්. ගහවතින් සැරසුණු බුද්ධ පුත්‍රයන් වහන්සේලාද කටුවපිටිය ශාන්ත සෙබස්තින් දේවස්ථානයේ ශ්‍රමදානයකට එක්ුණේ සිය පූජනීය ශ්‍රමය මනුෂ්‍යත්වයේ නාමයෙන් පුද කරමි. සියලු බලය දෙවියන්ව අප සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. තිබුණටත් වඩා සුන්දර නිර්මල සහ ශාන්ත වූ ශාන්ත සෙබස්තින් දේවස්ථානයක් කටුවපිටියට ලැබීවා යන්න අප සීලු දෙනාගේ ප්‍රාර්ථනාවයි. අපගේ ශ්‍රී ලංකා යුද හමුදාව තමයි මේ සියලුම ශ්‍රමදායකත්වය මේ දේවස්ථානයේ නැවත ගොඩනැගීම සඳහා ලබා දෙන්නේ. ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා දේවස්ථාන භූමියත් ඇතුළටත් අපගේ ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපට ආරක්ෂක කටයුතු වල සහාය ලබා දෙනවා. හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් Facebook, WhatsApp, Viber ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යලිත් වරක් తాවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළා. ඊයේ හලාවත ඇති වූ සිද්ධියට හේතුයේද Facebook සටහනක්. සමාජ මාධ්‍ය වඩාත් වගකීමෙන් භාවිත කළ යුතු බවයි රජය අවධාරණය කරන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිත කිරීමත් සමග එයව හිර කිරීමට රජයට සිදු වුණා. සමාජ මාධ්‍ය භාවිතයට තිබූ බාධාව ඉවත් කෙරුණේ ඒ වගකීමෙන් භාවිත කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවයි. එහෙත් දිගින් දිගටම ඇතමුන් සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිත කිරීම හේතුවෙන් විවිධ ගැටලු මතුවුණා. ඊයේ හලාවත ප්‍රදේශයේ ඇති වූ නසන්සුන්තාවට හේතු වූයේද Facebook සටහනක්. මෙම තත්ත්වයේ සැලකිල්ලට ගනිමිනුයි සමාජ මාධ්‍ය යලිත් වරක් తాවකාලිකව අවහිර කිරීමට තීරණය කර ඇත්තේ. වගකීම් විරහිතව සමාජ මාධ්‍ය භාවිත කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්ෂක අංශ අවධාරණය කරනවා. ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීමට මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් විරුද්ධද යන්න අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රශ්න කරනවා. ප්‍රතිතස්ත පනත පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළා. 1979 ගෙනාපු පඩත අවුරුදු 40ක් පරණ. යාවත් කාලීන කරන්න ඕන. මාසෙක අහමාරකට විතර කලින් පාර්ලිමේන්තුවේ කතා කරනකොට විපක්ෂ නායකතුමා මේ සංශෝධන වලට කැමති වුණා. එතුමා කිව්වා මේ යෝජනා සහන පැකේජයක් මේක හොඳයි. අපි කොමිටියක් දාලා අපි අවශ්‍ය සංශෝධන ටික කරමු කියලා එතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. දැන් පසුගිය සතියේ එතුමා කිව්වා මේක කිසිසේත්ම කරන්න ඉඩාරින්නේ නැහැ. එතුමා විතරක් නෙමෙයි මේ පක්ෂයේ අනිකුත් අයත් මේ මතය ඉදිරියට අරගෙන. විරුද්ධ වීමෙන් ඒ අය පෙන්වන්න හදන්නේ ගෝලීය ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා නීති අනව ප්‍රති ත්‍රස්ත පනතේ වැදගත්කම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා. හමුදාවට පුද්ගලයා අත්අඩංගුවට ගන්න බෑ. පොලිසියට විතරයි ඒක කරන්න පුළුවන්. නමුත් මේ පරද සම්මත උනායින් පස්සේ හමුදාවට උනත් පුළුවන් සෝදිසි කළා පුද්ගලයා අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්න. ඒක හොඳ නැද්ද? මේ ත්‍රස්තවාදය බඩලන්න. වැදගත් පියවරවල් මෙව්වා. ත්‍රස්තවාදීන්ට මරණ දඬනය නියම කරනවට විපක්ෂ විරුද්ධද? හමුදාවට සෝදිසි කළා අත්අඩංගුවට ගැනීම කරනවට විපක්ෂය විරුද්ධද? ගෝලීය ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට විපක්ෂය විරුද්ධද? මේ ප්‍රශ්න වලට ලබන සතියේ උත්තර දෙන්න කියලා හදිසි නීතිය ගන්නවා විපක්ෂයේ උත්තර. මිනිස් ඝාතනයන් සිදු කරන ත්‍රස්තවාදීන්ට විරුද්ධව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මරණ දඬුවම ලබා දිය නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දඬුවක් දැම්මහම ශ්‍රේෂ්ඨාධිකරණයට අපිට පෙන්වා දුන්නේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මිනිස් ජීවිත නැති වෙලා තිබුණත් මරණ දඬනය නියම කරන්න බෑ කියන එක රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි. මේ නීති රීති අවශ්‍ය යාවත් කාලීන කරන්න අවශ්‍යයි. පාස්කු විරිදා ප්‍රහාරයෙන් මියගිය ළමයින් වෙනුවෙන් ආරම්භ කර ඇති ළමයින්ගේ ආධාර මුදලට මූල්‍ය පරිත්‍යාග කිරීමට පූජ්‍ය ගාල්ලේ උදිත ස්වාමින් වහන්සේ කටයුතු කළා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ දරුවන් වෙනුවෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ උපදෙස් මත දරුවන්ගේ ආධාර මුදල ආරම්භ කෙරුණා. එම ආධාර මුදලට මූල්‍ය පරිත්‍යාග කිරීමට සිංගප්පූරුවේ බෞද්ධ විහාරස්ථානයේ අනුශාසක පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය කාලේ උදිත ස්වාමින් වහන්සේ කටයුතු කළා. පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට සහභාගී වුණා. කිසිවෙකුට විරුද්ධව අතනොමතිකව හිංසාකාරී ක්‍රියාවන්ට පෙළඹෙන්න එපා. මෙය මහා පරිමාණ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. පුජ්‍යලයන් අවුස්සා දමා සමාජය අවුල් වියවුල් කොට ඒ අවුල් වියවුල මැදට යම් ආක්‍රමණකාරී වැඩපිළිවෙලක සේයාවක් අපට පේන්න තියෙනවා. ඒ නිසා බුද්ධිමත්ව දුරදක්නා නුවණින් කටයුතු කරන්න අපි තවදුරටත් රජයට කියන්නේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දැඩි ලෙස මේ ත්‍රස්තවාදී ප්‍රහාරය නැති කරන්නට ඔවුන් අත්අඩංගුවට අරගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්න නීත්‍යානුකූලව කටයුතු කරන්න. මරාගෙන මැරෙන බෝම්බකරුවකු මොහොමඩ් ඉන්සාක් තයත් වැලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ දසවන සැකකරුවන කරුපයා රාජේන්ද්‍ර අබ්දුල්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් RMB නෙළුම්දෙනිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි අවසර ලබා දීම සිදු කෙරුණේ. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය හෙට සහ අනිද්දා යන දින දෙක ඇතුළත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි. දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක බෝම්බයක් විපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අධිකරණයේ හමුවේ කියා සිටියේ. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව අගෝස්තු මාස 5 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා.
මහජනයාට හිරිහැර වන පරිදි සහ රථවාහනවල දහවනේට බාධා ඇතිවන ලෙස කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සේඩ් රාත් අල් හුසෙන් කුමරුගේ පැමිණීමට එරෙහිව 2016 වසරේ පෙබරවාරි මස 6 වනදා ජාතික නිදහස් පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම ලබන ජූලි 29 වනදා සිට සිදු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද දින ලබා දුන්නා. පසුගිය වසරේ අගෝස්තු 21 වනදා මාධ්‍ය හමුවේ සිදු කර ඇති ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නා. නඩුවේ විනිසුරු මණ්ඩල සමාජික විජිත් මලල්ගොඩ මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වලට සහභාගී වීම හේතුවෙන් නඩුව ජූලි මාස 29 30 31 සහ අගෝස්තු 1 යන දිනෙහිදී පැවැත්වීමට නියෝග කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක විත්ති පාර්ශ්වයේ සාක්ෂි ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පීබී ජයසුන්දර මහතා ඉස්තිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ පෙනී සිටියා. නඩුවට අදාළ ගනුදෙනු සිදුවන වකවානුවේදී තමා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බව ජයසුන්දර මහතා අධිකරණයට දැනුම් දුන්නා. වැඩිදුර නඩු විභාගයේ හෙට දිනට කල් තැබීමටයි නියෝග කෙරුණේ. ගාමිණී සෙනරත් මහතා විත්ති කොඩුවේ සිට හෙට ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ කැල්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදල හෙලන්කෝ හෝටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුවතේ කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා. වෙසක් සතිය ආරම්භ වීමත් සමග ජනතාව ඒ සඳහා සූදානම් වන ආකාරය දැකගත හැකි වුණා. පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සහෝදර ජනතාව ගොදුරු වීම හේතුවෙන් වෙසක් කලාප නොපැවැත්වුවද ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමකුල සැමරීමට ජනතාව සූදානම් වනවා. වෙසක් පුන් පොහෝ දිනය ලබන 18 වනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බෙහෙර විහාරස්ථානවල විශේෂ වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු දා තිබෙන්නේ. එමින්ම වෙසක් සැරසිලි වෙනුවෙන් ජනතාව උනන්දු වන ආකාරයද දැකගත හැකි. බොහෝ මාර්ග දෙපස වෙසක් කුඩු ඇතුළු සැරසිලි අරවි කිරීමට කටයුතු කරනවා. එමින්ම වෙසක් සුබවැතුම්පත් මිලදී ගැනීමටද ලොකු කුඩා බොහෝ දිනක් තුර දකින්නට ලැබුණේ උනන්දුවක්. වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ තොරණ, දන්සල් හා වෙසක් කලාප පාස්කු ප්‍රහාරය හේතුවෙන් නොපැවැත්වීමට බොහෝ සංගීතකයින් තීරණය කළා. අපට වෙසක් පොහොය අතහරින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා හැමෝගෙම මම සමස්ත රටේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලනවා ගමේ පන්සල තනි කරන්න එපා. හාමුදුරුවොත් එක්ක එකතු වෙන්න, පන්සලත් එක්ක එකතු වෙන්න, වෙසක් පොහොයට පන්සල පාලු කරන්න නැතුව හැම ගෙදරකම පහනක් දල්වන්න, බෞද්ධ කොඩියක් සරසන්න, Tamanට සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ මේ අසිරිමත් සම්බුදු තෙමඟුල අපි බැතියෙන් සමරමු. පොහොය දවසේ කෙරෙන ප්‍රතිපත්ති පූජාවන්, සීල භාවනාදී වැඩසටහන් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව පවතිනවා. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා කිසිදු ගැටලුවක් කරදරයක් නැතුව වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේ දවසේ අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල ගෞරවාන්විත ප්‍රතිපත්ති ගරුකව සමරන්නට අපිට හැකියාව ශක්තිය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමි. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk